रेनबो परगन को पासले यूट्यूब वीडियो चैनल आई बोवान पीलिगन्ना पुते इतिंग अभी वीडियो के दिए कथा करन बलापुरुत्तु वेन्नी वेबसाइट एकट गिहिल्ला ओयाट दीला तीन यूजर नेम पासवर्ड पाविच्चि करला ओयागे कोर्स एक हरी ओयागे विभागय हरी ए अदाल डीटेल्स एक्सेस करन्न कोहोमद कियला तमयि अद वीडियो एकेदी मम ओयाट कियला देन्न बलापुरुत्तु वेन्नी इतिंग मे संदहा इसल्लाम ओया करन्न ओनी वेब ब्राउज़र एकक गन्न वाट पुलुवन Google Chrome පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් Mozilla Firefox පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ computer එකට install කරලා තියෙන ඕනම web browser එකක් open කරගන්න. open කරගෙන ඔයාට කරන්න තියෙන්නේ www.rainbowcomputerschool.com මෙන්න මේ තියෙන URL එක type කරන්න, web address එක type කරන්න. ඉතින් මේ web address එක type කරාට පස්සේ අපේ website එකට ඔයාව අරගෙන යනවා. हर अपने वेबसाइट के आवाज़ पास से पेन देने तेरे ये तमाम वार्ड में पेन यदि मैं कि मेनू बाय का तीनों मैं मेनू उस वाला मैंने में तो ना लॉगिन बटन ने के तीन मैं लॉगिन बटन ने के आवाज़ ऐवी इल्ला वार्ड पुलवा मैंने में तो ना तीन एलएमएस की ना बटन ने के क्लिक के काक दान एहे मत नेता मैं वेबसाइट के यातायात में स्क्रॉल डाउन कर ला मैंने मेथड ना मैं फोटो के दी ना मैंने मैं लर्निंग मैनेजमेंट सिस्टम की ना लिंक के का क्लिक के काक दान मामा मेथड ना उड़ा मेनू एकिंग यान ना LMS කියන එක මත මම ක්ලික් එකක් දානවා ලොගින් එකට යන්න LMS එකට යන්න හරි LMS එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි පේන්න තියෙන්නේ ඔයාලට දීලා තියෙන user name එක මෙතන උඩ කොටුවේ type කරන්න ඔයාලට දීලා තියෙන password එක මෙතන මේ යට කොටුවේ type කරන්න टाइप करला मेतन लॉगिन बटन ने क्लिक का दान लॉगिन बटन ने क्लिक का दम ओया अरगेने यानवा ओयागे डैशबोर्ड एकट ओयागे पंक्तियट अदाल ओयागे डैशबोर्ड एकट अरगेने यानवा इदि मेतन उड ओयाट ओयागे नम पेन्नई मे वेलावे कौद मे कोर्स एक एक्सेस करन्ने मे पाठमालाव हा संबंध वेला इन्न कियला ऑनलाइन इन्न कौद कियला मेतन मे पेन्नई ඉතින් මෙතන ඔයාට පෙන්නනවා බලන්න හය ශ්‍රේණිය කියලා පොඩි අයිකන් එකක් පේනවා මෙතන පේන්න තියෙනවා ඔයා මේකේ ප්‍රෝග්‍රස් එක කොච්චරද කියලා නේද තාම අපි මේ කෝස් එක ඇක්සස් කරලා නැති නිසා තමයි මේ ආකාරයට පෙන්නන්නේ ඉතින් ඔයාට පුළුවා මෙන්න මෙතන මේ අයිකන් එක උඩ එහෙම නැත්නම් මෙන්න මේ තියෙන කොටුව උඩ ක්ලික් එකක් දාන්න ක්ලික් එකක් දැම්මම ඔයා අරගෙන යනවා ඔයාගේ කෝස් එකට. ඉතින් අපි දැනට හදලා තියෙන්නේ ඔයාට විභාගයක් නේද? ඉතින් මේ විභාගය සඳහා ප්‍රවේශ වෙන්න මෙන්න මේ තියෙන මෙතනින් පිවිසෙන්න කියන මෙන්න මේ වචනය මත ක්ලික් එකක් දාන්න. වචනය මත ක්ලික් එකක් දැම්මට පස්සේ ඔයාව අරගෙන යනවා මෙන්න මේ ස්ථානයට. ඉතින් මේ ස්ථානයේදී ඔයාට පුළුවන් ඔයා විභාගය කරන අවස්ථාවේදී මෙතන තවත් විස්තර ගොඩක් තියෙයි. ගොඩක් අවස්ථාවලදී අපි විභාගය සඳහා ප්‍රවේශ වීමේ වාර ගණන එකයි ලබා දෙන්නේ. ඉතින් ඔයා ඒ කියන්නේ එක සැරයක් විභාගය සඳහා පෙනී සිටියට පස්සේ නැවත වාරයක් ඔයාට මේ user name password දාලා access කරා විභාගය සඳහා පෙනී සිටීමේ හැකියාවක් නැහැ. ඉතින් විභාගය සඳහා අපි දැන් මෙතන මේ හදලා තියෙන මම temporary එහෙම නැත්නම් මෙතන මේ මම හදලා තියෙන rehearsal exam එක මම ඔයාලට access කරලා පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මේ ආකාරයටම තමයි ඔයා ඔයාගේ විභාගය සඳහා සූදානම් වෙන්න ඕනි. ඔයා විභාගය සඳහා යොමු වෙන්න ඕනි. ඉතින් මෙතන තියෙනවා attempt quiz now කියලා button එක. මේක click එකක් දාන්න. click එකක් දැම්මම පුතේ ඔයාලට මෙන්න මෙතනින් start attempt කියලා පෙන්නයි. ඉතින් ඔයාට මේක පාවිච්චි කරන්න මේ තියෙන exam එක access කරන්න තියෙනෙත් ඇවිල්ලා විනාඩි 40ක් වගේ ප්‍රමාණයක් මේ විභාගයට අදාළව. හැබැයි දැන් ඔයාට ප්‍රශ්න 20ක් විතර දීලා තියෙනවා නම් 25ක් විතර දීලා තියෙනවා නම් එතන ඒ time එක අපි පොඩ්ඩක් adjust කරනවා එහාට මෙහාට. ඉතින් ඔයාට ඒ විභාගයේ පවත්වන අවස්ථාවේදී අදාළ ගුරුවරයා විසින් කියයි ඔයාට දීලා තියෙන වෙලාව මෙන්න මෙච්චරයි කියලා. ඉතින් ඔයා මේ start ඇටම් ක්ලික් කරාට පස්සේ දැන් මගේ වෙලාව 9:32යි වෙලාව උදෑසන 9:32යි හරියටම විනාඩි 40කින් මේ exam එක ඔටෝමැටිකලි සබ්මිට් වෙනවා. ඉතින් ඔයා මේක start ඇටම් මත ක්ලික් කරොත් අනිවාර්යෙන්ම විභාගය සඳහා
විභාගය සම්පූර්ණ කරලම ඉවර කරන්න මතක තියාගන්න එහෙම නැති වුණොත් ඔයාගේ ලකුණු බිඳුවක් විදිහට තමයි අපේ දත්ත ගබඩාව වෙත යොමු වෙන්නේ. ඉතින් මම ස්ටාර්ට් ඇටම්ප්ට් කියන එක මත ක්ලික් එකක් දාන්නම්. ක්ලික් එකක් දැම්මට පස්සේ අපිව අරගෙන යනවා තවත් ස්ථානයකට. හරි මෙන්න මෙතනට තමයි එන්නේ. ඉතින් මේ තියෙන්නේ ඇවිල්ලා ඔයාගේ ඇත්තටම විභාගය සඳහා පේන්න තියෙන අතුරු මුහුණත එහෙම නැත්නම් පේන්න තියෙන මුහුණත. ඉතින් මේකෙන් කරන්න තියෙන හරිම ලේසිම ලේසි වැඩ මම මේක ගැන චුට්ටක් ඉස්සල්ලා පැහැදිලි කරන්නම්. මෙතන තියෙන්නේ ඇවිල්ලා ප්‍රශ්න 40ක්. ඔයාලට දීලා තියෙන ප්‍රශ්න 25යි නම් මෙතන මේ වගේ කොටු 25ක් වෙන්නයි. ප්‍රශ්න 20යි නම් කොටු 20ක් වෙන්නයි. ඉතින් මේ විදිහට කොටු කිහිපයක් පෙන්නනවා. ඉතින් මේ කොටු උඩ ක්ලික් කරන්න යන්න ඕනි නැහැ ඇත්තටම ඔයා. මෙතනින් ප්‍රශ්නය පෙන්නනවා, උත්තර ටික පෙන්නනවා. මෙතන තියෙනවා ඇත්තටම දැන් මේ වෙනකොටත් මගේ විනාඩියකට ආසන්න කාලයක් ගිලිහිලා ගිහිල්ලා තියෙන්නේ. මම මේ ප්‍රශ්නාවලිය සඳහා පිළිතුරු ලබා දෙන්න නේද. ඉතින් මෙතන අපිට ටයිම් ලෙෆ්ට් එක පෙන්නනවා කොච්චර වෙලාවක් දැන් මම මේ වෙනුවෙන් අරගෙන තියෙනවද කියලා. ඉතින් අපිට පුළුවන් පළවෙනි ප්‍රශ්නය කියවන්න. ඒකට ආන්සර්ස් හතරක් තියෙනවා. ඒ ආන්සර් එකකින් ඔයාලට පුළුවන් කැමති ආන්සර් එකක් සිලෙක්ට් කරන්න. ඉතින් මම පළවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දෙන්නම්. ඉන්පුට් ඩිවයිස් එකක් නොවන්නේ, ඉන්පුට් ඩිවයිස් එකක් වෙන්නේ නැත්තේ මොකද්ද කියලා තමයි අහන්නේ. ඉතින් මේක ඉන්පුට් ඩිවයිස් එකක් වෙන්නේ නැත්තේ මොකද්ද? ස්පීකර්ස් තමයි ඉන්පුට් ඩිවයිස් එකක් වෙන්නේ නැත්තේ. ඉතින් මම කරෙක්ට් ආන්සර් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මම ඊළඟට කරන්න තියෙන්නේ නෙක්ස්ට් පේජ් වෙත යොමු වෙනවා. හරි නෙක්ස්ට් පේජ් වෙත යොමු වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මෙන්න මේ පළවෙනි කොටුව මොනවාද උනේ ටිකක් අලු පාට වගේ වුණා. ඒ කියන්නේ අපේ පළවෙනි ආන්සර් එක යා දැන් ගබඩා කරගෙන තියෙන්නේ. ඔය ආකාරයට ඔයාට පුළුවන් මේ තියෙන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙන්න. ඔයාට අපි දැන් උදාහරණයක් විදිහට හිතමු මෙතන ප්‍රශ්නය. මම මේක සිතුම්ගෙන පරම්පරාවේ ප්‍රධාන තාක්ෂණික උපකරණය වෙන්නේ මොකක්ද කියලා අහනවා. ඉතින් මම මෙතනින් මොකක් හරි උත්තරයක් තෝරන්නම්, නෙක්ස්ට් කරන්නම්. රයිට්. ඔන්න දැන් ඒ ප්‍රශ්නය සඳහා පිළිතුර යා ලබාගෙන තියෙනවා. මගේ අතින් වැරදිලා නෙක්ස්ට් පේජ් කියන එකට යනවා. වැරදිලා නෙක්ස්ට් පේජ් කියන එකට යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනින් වැරදිලා මේ පැත්තට ආවා. අන්න ඒ අවස්ථාවවලදී විතරක් ඔයාට පුළුවන් අවශ්‍ය නම් ප්‍රීවියස් පේජ් වලට එන්න, ප්‍රීවියස් පේජ් වලට එන්න. ප්‍රීවියස් පේජ් එකට ඇවිල්ලා ආයෙමත් නිවැරදි පිළිතුර හරි මාක් හරි වා තෝරන පිළිතුර තෝරලා නෙක්ස්ට් කරන්න. එතකොට ඔය ආකාරයට අපිට පුළුවන් පිළිතුරු සියල්ල ලබා දෙන්න. ඉතින් මම පිළිතුරු කිහිපයක් තට්ටක් ගාලා ලබා දෙන්නම්. හරි ඉතින් පුතේ දැන් මම මේ වෙනකොට ප්‍රශ්න 39කට පිළිතුරු සපයලා ඉවරයි. දැන් මම 39 වෙනි ප්‍රශ්නයත් නෙක්ස්ට් කරන්නම්. පිළිතුරක් ලබා දීලා තියෙන්නේ, නෙක්ස්ට් කරනවා. 40 වෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ වෙලාවේ ඉන්නේ. ඔයාට දීලා තියෙන ප්‍රශ්න 20 නම් 19ක් 19කට පිළිතුරු සපයලා නෙක්ස්ට් කරාට පස්සේ මෙතනින් ෆිනිෂ් ඇටෙම්ප්ට් කියන බටන් එක තමයි ඔයාට පේන්න තියෙන්නේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නාවලියේ ප්‍රශ්න 40ක් තියෙනවා. ඉතින් මෙතනින් මම පිළිතුරක් ලබා දීලා ෆිනිෂ් ඇටෙම්ප්ට් මත ක්ලික් කරනවා. හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන ඔයාලට පේනවා ඇති summary of attempt කියලා. ඉතින් මම කරන්න ඕනි මේ තියෙන මෙතනින් ස්ක්‍රෝල් ඩවුන් කරන්න ඕන පහලට. ස්ක්‍රෝල් ඩවුන් කරලා අවසානටම තියෙනවා ඇවිල්ලා submit all and finish කියලා බටන් එකක්. මේක තෝරන්න. ඉන්පසු නැවතත් submit all and finish බටන් එක තෝරන්න. හරි දැන් ඔය කිව්ව ආකාරයට අපි සබ්මිට් කරාට පස්සේ ඔයාට මේ පැත්තෙන් පෙන්නන්නේ ඇවිල්ලා මම පිළිතුරු ලබා දීලා මගේ හරි ගියපු උත්තර ටික මේ විදිහට කොළපාටින් පෙන්නනවා. ඊට අමතරව වැරදුණු ප්‍රශ්න මේ ආකාරයට පෙන්නනවා. ඉතින් මම අරගෙන තියෙන ලකුණු ප්‍රමාණය පුතේ මෙන්න මෙතන මාක්ස් කියන තැන කීයෙන් කීයද කියලා පෙන්නන. දැන් මම මෙතන දීලා තියෙන්නේ 40 නිසා 40 ලකුණු 20ක් තමයි මට මේ වෙලාවේ ගන්න පුළුවන් වෙලා තියෙන්නේ.
ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ප්‍රශ්නාවලිය සඳහා ඔයාලා මුහුණ දෙන්න ඕන ප්‍රශ්නාවලිය අවසන් කරලා මේක ඔයාලට පුළුවන් ස්ක්‍රෝල් ඩවුන් කරලා මෙතන ස්ක්‍රෝල් ඩවුන් කරලා පහලට මේ තියෙන ඔයාලට වැරදුනේ මොනවාද කියලා නැවත වාරයක් බලන්න හැකියාව තියෙනවා අවසානෙටම finish review කියන මෙන්න මෙතන මේ පේන්න තියෙන මේක ක්ලික් එකක් දාන්න එතකොට මේ ප්‍රශ්නාවලියෙන් ඔයා ඉවත් වෙලා මුලට එනවා ඉතින් මේ වෙනකොට ඔයාගේ ලකුණු අප වෙත ලැබිලා තියෙන්නේ හරි එහෙනම් මම හිතනවා පැහැදිලි ඇති මම කිව්ව දේවල් පැහැදිලි ඇති ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යාළුවන්ට දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට ෂෙයා කරන්න ගොඩක් ස්තුතියි හැමෝටම තවත් වීඩියෝ එකකින් මුණ ගැහිමු ආයුබෝවන්